අයිබෝන් වීඩියෝ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි කලින් videos බලන්න. අපි කලින් videos කරා PayPal account එකක් 2020 දී ලංකාවේ කෙනෙක් කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම හැමෝම කතා කරන dialog 243 package එක ගැන අපි කතා කරා. ඒ package එක කියන විදිහට ඇත්තම YouTube unlimited ද කියලා කතා කරා. ඉතින් මේ videos බලන්න, තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා මගේ ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න notification on කරගන්න පුළුවන්. හරි. කලින් වීඩියෝ එකේදී පොරොන්දු වුණා වගේම මම අද කතා කරන්න යන්නේ 2020 දී කොහොමද කෙනෙක් YouTube channel එකක් හදාගන්නේ කියලා. හරි. වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. මම මේ වීඩියෝ එක අද අරන් ඉන්නේ මගේ ලැප් එකෙන්. මොකද මම මේ වැඩේ මගේ phone එකෙන් කරන්න ගියොත් ඉබේටම YouTube app එක open වෙනවා. ඒ නිසායි මේක මම මගේ ලැප් එකෙන් අරන් එන්නේ. ඔයාට ඕන නම් phone එකෙන් වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් Google Chrome browser එක නැතුව ඔයා Opera Mini වගේ browser එකක් පාවිච්චි කරන්න. මොකද Google Chrome එකෙන් වැඩේ කරන්න ගියොත් එහෙම YouTube app එක ඉබේටම open වෙනවා. Opera Mini වගේ browser එකකින් මේ වැඩේ කරවොත් ප්‍රශ්නයක් නැහැ. හරි, වැඩි කතා නැතුව වැඩේට යමු. මම මගේ ලැප් එකෙන් Google Chrome එක හරහා YouTube වලට ලොග් වුණා. website එකට ගියා. මට පේනවා youtube.com. හරි, මට ඊට පස්සේ තියෙන sign in වෙන්න. මෙතන දකුණු පැත්තේ තියෙනවා sign in button එක. ඒක මම click කරනවා. හරි, වාට මේ වැඩේ කරන්න Google account එකක් තියෙන්න ඕනේ. වා මේ වීඩියෝ එක බලනවා කියන්නේ අනිවාර්යයෙන්ම වාට Google account එකක් තියෙනවාමයි. සපෂන් නේ. මෙතන වාගේ Google account එක type කරන්න. ඊවාගේ email එක type කරලා next කරන්න. ඊවාගේ password එක ඉල්ලනවා. next කරන්න. හරි, දැන් මේ log වෙලා තිනවා හදපු Gmail account එකට අදාළව කොහොමත් ඔයාගේ හදන Gmail account එකට අදාළව ඔයාලට YouTube channel එකක් තියෙනවාමයි. ඒකට තමයි මේ වාද log වෙලා ඉන්නේ. අර බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ කෙළවරේ icon එකක් පේනවා V කියලා. ඒ කියන්නේ මගේ channel එක තියෙද්දි එහෙම. සහ ඔයාලට බලා ගන්න පුළුවන් මම Google account එක හදද්දි මම මේ account එකට දීපු නම. මම මේ Gmail එක හදද්දි මම දුන්නේ VTalk SL කියලා. ඒ නමට අදාළව මට YouTube channel එකක් තියෙනවා. මේ තමයි ඒ channel එක. හරි, ඔයාලට ඕන නම් මේ channel එකට වුණත් ඔයාලගේ content දාන්න පුළුවන්. ඔයාලට මම කිව්වොත් රජාගේ videos බලනවා නම් රජාගේ තියෙන රජිත සඳරුවන් කිය. එයා හදපු Gmail account එකටම අදාළව YouTube channel එක වෙන්න පුළුවන්. ඔයාලට වෙන නමකින් YouTube channel එකක් හදාගන්න ඕන නම් මෙන්න මේ වැඩේ කරන්න තියෙනවා. මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන V කැමරා නැත්නම් ඔයාගේ icon එක click කරන්න. click කරා වෙනවා create a channel කියලා. හරි, ඊට පස්සේ එනවා මෙහෙම. create your journey begins. මෙතන තියෙනවා get started no thanks. මෙතන get started කියන එක click කරන්න. choose how to create your channel. use your name, use a custom name. හරි, create a channel using a name and picture on your Google account. මේ අහනවා දැන් මේ ඔයාට ඔයා Gmail account එකට අදාළව නෙමේ YouTube එකට log වුනේ. එතකොට ඔයාට channel එකක් තියෙනවා. අන්න ඒ channel එකටම දිගටම proceed කරන් යනවාද එහෙම නැත්නම් වෙන නමකින් channel එකක් හදනවාද කියලා. මට මේ නම් channel එකක් ඕනේ නෑ. මට වෙන නමකින් channel එකක් ඕනේ. ඒ නිසා මම මෙතන user custom name කියන එක click කරනවා. එතන පල්ලෙහා තියෙනවා select කියලා. ඒක මම click කරනවා. create your channel name. you can use your brand's name or another name. a good channel name represent you and your content. for change you can change your channel name at any time. තම කිව්වොත් මේක channel එකට නමක් දාද්දී ඔයා දාන්න ඉන්නේ මොන videosද එනවාගේ content එක මොන වගේද කියන එක අනුව මේ channel එකට නමක් දාන්න. උදාහරණයක් විදිහට බැලුවොත් tech videos කරනවා නම් ඒ පැත්තට අදාළව channel එකට නමක් දාන්න. එහෙම නැත්නම් ඔයා blog එකක් කරන්න හිතාන ඉන්නවා නම් ඒ පැත්තට අදාළව දාන්න. හුඟක් කරලා blog කරන අය blogs කියන නම පාවිච්චි කරනවා. VLOGS කියන නම පාවිච්චි කරනවා. ඔයා දැන් කොමඩි channel එකක් කරන්න හිතාන ඉන්නවා නම් ඒ පැත්තට අදාළ හරියන මොකක් හරි නමක් දාන්න. ඔයා දාන content එකට අදාළව ආගේ channel එක represent කරන විදිහට නමක් දාන්න. මෙයාලත් කියලා තියෙන එහෙම. ඒ වගේම මෙයාලා කියනවා ආගේ channel එකේ නම ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් කියලා. channel එකේ නම ඕන වෙලාවක change කරන්න පුළුවන් කියවට මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා දැකලා ඇති YouTube එකෙන් subscribe ලක්ෂයක් ගැහුවට පස්සේ ඔයාගේ channel එකට subscribe ලක්ෂයක් ගත්තට පස්සේ සිවිල play button එකක් කියනවා. මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔයා දිගට ඔයාගේ channel එකේ නම වෙනස් කර කර යනකොට යාලා ඒ සිල්ල play button එකට දාන්නේ ඔයාලගේ මොන නමද කියලා. අන්න ඒ නිසා මම ඔයාලට කියන දෙයක් තමයි ඔයාගේ channel එකේ නම වෙනස් කරන්න යන්න එපා. ඔයා මේ channel එක දිගටම කරන් යන channel එකක් නම් ඔයා හරියට නමක් තෝරගෙන ඒ නමින්ම channel එකක් හදන්න. හදිසියේවත් ඔයා දැනට
උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා දැනට දානවා ABC කියලා නම. ඔයා ABC කියලා නමක් දාන ගිහලා ඔයාට ටික කාලයක් යද්දී තේරෙනවා මේ නම හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ඒ නම අයින් කරලා දානවා. තව මොකක් හරි නම. හැබැයි ඔයා හිතමුකෝ ලක්ෂයක් subscribe ගන්න. ලක්ෂයක් subscribe ගත්තට පස්සේ ඔයාට channel එකේ ඔයාට channel එකේ play button එකේ ඉන්නේ අර කලින් දාපු නම. මොකද්ද? ABC. තවර ප්‍රශ්නයක් තියෙනවනේ ඔයා ඒ channel එකේ play button එක ඔයා පෙන්නදි ඔයාට පෙන්වන්න වෙන්නේ කලින් තියෙන නම. එතකොට ඔයාට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක ගැන හොයලා බැලුවා මට satisfy වෙන උත්තරයක් හම්බුනේ නැහැ. ඒ නිසා මම ඔයාට කියන්නේ channel එක හදද්දිම ඒ නම වෙනස් කරන්න නැති වෙන්න හොඳ නමක් select කරලා ඔයාගේ content එකට අදාළව හොඳ නමක් channel එකට දෙන්න. හරි මම මේක හදන්නේ මේ channel එක හදන්නේ ඔයාලට පෙන්වන්න නිසා මම මේකට එකක් නමක් දාගන්නවා. Retalk test කියලා මම මේ channel එකට නම දාගන්නවා. ඊට පස්සේ යටින් තියෙනවා ටික් කරන්න. ටික් කරන්න I understand that I am receiving a new Google account with its own setting including YouTube search and watch history. හරි. ඒක ටික් එකක් දාලා හරියට දාලා ඊට පස්සේ create කියන නම create එක click කරන්න. හරි. එච්චර. Nice work. Your channel Retalk test has been created. හරි. ඔයාගේ channel එක දැන් හරි. අපලෝඩ් ප්‍රොෆයිල් පිච්චර්. හරි. ඔයාලට ප්‍රොෆයිල් පිච්චර්ක් අප්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින්. ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට channel එකේ description එකක් දාන්න පුළුවන් මෙතනින්. Add links to your site. ඒ වගේම ඔයාලට website එකක් තියෙනවා නම් මෙතනින් website එකේ නම දාන්න. මෙතනින් ඒක URL එක දාන්න. ඒ වගේම ඔයාලගේ social link Facebook, Twitter, Instagram, ඕන link එකක් ඔයාලට මෙතනින් දාන්න පුළුවන්. හරි. ඔහොම මම මේ ටික දැනට ඇඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඒක ඇඩ් කරගන්න. මම මෙතන setup plate කියන එක click කරලා ඉස්සරහට යනවා. හරි. මේ තියෙනවා ඔයාලගේ channel එක. මේ ඔයාලගේ channel එකේ interface එක. ඔයාලට පේනවා මෙතන Retalk test අපි හදපු නම තියෙනවා. subscribers නැහැ කියලා තියෙනවා. ඔයාලගේ channel එකේ මොනවා හරි වෙනස් කරගන්න ඕන නම් මෙතන customize channel කියන එක click කරන්න ඕනේ. මෙතන තියෙනවා organize your channel page, add or update your channel banner and more. ඔයාගේ channel එකට banner එකක් අපි කිව්වොත් Facebook cover එක වගේ අන්න ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මෙතනින් මේ icon එක click කරලා මෙතන profile picture එක වෙනස් කරගන්න පුළුවන්. අපි channel එක හදලා ඉවරයි. ඔයාලට මෙතනින් upload video කියන click කරලා videos upload කරගන්න පුළුවන්. ඔයාලට channel එකේ දේවල් බලාගන්න නම් කියන්නේ analytics විස්තර කොහොමද කියලා බලාගන්න නම් මෙතන YouTube Studio කියන එකට යන්නම වෙනවා. මම ඒක click කරනවා. හරි. ඊට පස්සේ එනවා explore new YouTube Studio. හරි මෙයාලා මේ YouTube Studio එක update කරලා තියෙන්නේ. එසයි මෙහෙම notification එකක් එන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් YouTube Studio logo එක තියෙනවා. මෙතන තියෙනවා your channel, Retalk test, dashboard එක, videos, playlist, analytics, comments, subtitles, monetization, setting ඔක්කොම තියෙනවා මෙතන. මෙතන තියෙන create කියන එක click කරලා කෙලින්ම මෙතනින් video එකක් upload කරන්න පුළුවන්. මම මෙතන වැදගත් කොටසකට ඔයාලා එක්කන් යන්න මෙන්න මෙතන පල්ලෙහා තියෙන monetization කියන කොටසට. මම ඒක click කරනවා. හරි ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. You are not eligible for monetization. මොකද්ද මේ monetization කියන්නේ? මම හිතන්නේ YouTube කෙනෙක් උනන්දු වෙන හැමෝම වගේ දන්නවා. ඔයාට YouTube එක හරහා දැන් ඔයා වීඩියෝ එකක් බලනවා නම් ads player. ඒ ads player එකෙන්දී ඔයාට Google AdSense එකෙන් ඔයාට යම් කිසි මුදලක් හම්බ වෙනවා. ඒ Google AdSense එකෙන් දෙන ad ඔයාට ඔයාගේ YouTube එකේ videos වලට දාන්න නම් ඔයා මේ YouTube monetization කියන එක on කරන්න ඕන. ඔයා දැනටමත් දන්නවා ඇති මම කියලා මං හිතනවා YouTube monetization ලංකාවට දෙන්නේ නැහැ. ලංකාවට enable නැහැ. කාලයක් තිබ්බා Google එකෙන් monetization ලංකාවට දීලා හැබැයි ඒක පස්සේ යාලා අයින් කරා. මොකද යාලා හිතපු තරම් එකට ලොකු දෙයක් හම්බුනේ නැහැ. ඒ නිසා යාලා ඒක අයින් කරා. හැබැයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් විදියක් තියෙනවා. හරි. You are not eligible for monetization. The YouTube partner program is not available in your current location. ඔයාලට මේ settings වල යන්න තව ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙතන settings කියලා දෙකක් තියෙනවානේ. හරි. මෙතන ඔයාලා channel එකේ දින ඔක්කොම settings වර්ග වෙනස් කරන්න පුළුවන්. මෙතන තියෙන currency එක. currency එක තියෙනවා US dollars වලින්. ඒක එහෙමම තියන්න. මෙතන channel කියලා තියෙනවා. හරි.
එතන තියෙනවා channel එකේ නම, ගතල් Google account එක, ඊටස් keyword. හරි. keywords වලින් කියන්නේ ඔයා මේ channel එකේ කරන්නේ මොන වගේ දේ content. ඔයා කරන්න tech videos නම් මෙතන දාන්න technology. නැත්නම් ඔයා comedy වගේ කරනවා නම් comedy කියලා දාන්න. මෙතන ඔයාලට category කීපයක්ම දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා blog video එකක් කරන්නේ ආ මෙතන දාන්න බ්ලොග්ස් කියලා දාන්න ක්‍රමාවත් දාලා ආයි පීපල් කියලා දාන්න ආ මතක තියාගන්න ඔයා දානවා නම් දෙකක් ඒ නම් දෙක අතර ක්‍රමාවත් කියලා දාන්න. ඒතකොට ඒවා වෙන වෙනම ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න තියෙනවා. මම ඔයාලට කලින් කිව්වා YouTube ලංකාවට YouTube monetization ලංකාවට enable නැහැ. ඒ නිසා ඔයාලට ලංතනදී වෙන රටක් සිලෙක්ට් කරන්න වෙනවා. මෙතන දාන්න USA United States සෙටින් වලට කියලා බලන්න. ආ වාට තියෙන විශේෂ දෙයක් තමයි YouTube එකෙන් 2020 සෙටින්ග්ස් වෙනස් කරා. සමහර අය කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා YouTube එකෙන් තීරණය කරන 2020 ජනවාරි වල ඉඳන් මේ ළමයින්ට කරන කන්ටෙන්ට් වලට ඇඩ් දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ලයිව් chat එකත් ඔෆ් කරලා තියෙනවා සහ ගොඩක් තියෙන ඔප්ෂන්ස් අයින් කරලා තියෙනවා. ඔයාලා ඒ නිසා අනිවාර්යෙන් ඔයාලගේ ඒජ් කැටගරි එක YouTube එකට දෙන්න ඕනේ. මෙතන ඩීෆෝල්ට් ඇවිල්ලා තියෙන්නේ I want to review the settings for every video. හරි කියනවා වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම මේ වීඩියෝ එක අදාළ වෙන මොන කැටගරි එකකට කියලා ඒ වීඩියෝ එක 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 වීඩියෝ වලට අදාළව මම කියනවා කියලා තමයි මම මෙතන දාලා තියෙන්නේ. මට ඕන නම් මෙතන දාන්න පුළුවන් no set this channel as not made for kids. මම ඉන්නේ ඒක සිලෙක්ට් කරනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ වාගේ. හරි එතකොට ඔයා දාන හැම වීඩියෝ එකක්ම ළමයින්ට අදාළව නෙමෙයි කියලා අපි YouTube එකට දාන්නලා ඉවරයි. තවවට මෙතන පුළුවන් subscribe count display the number of people subscribe to my channel. මේක කියන්නේ ඔයාගේ channel එකේ subscribe කරලා තියෙන ගාන channel එකට visit කරන හැමෝටම පේනවා. ඔයාලට කැමති නම් මේක on කරලා තියන්න පුළුවන්, off කරලා තියන්න පුළුවන්. මේක වෙනසක් නෑ on off කරා කියලා. මම නම් කියන්නේ මේක තියලා තියන්න. ප්‍රශ්නයක් නෑ. ඔයා අලුත් කියලා ඔයාලට පෙන්වන්න අකමැති නම් කොහොමනේ ඔයා off කරලා තියන්න. මම කියනවා ඉතින් ඒක තේරුමක් නැති දෙයක්. හරි ඒ වගේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන delete or hide channel. ඔයාලට channel එක hide කරන්න පුළුවන්, delete කරන්න පුළුවන් මෙතන settings වලින්. වගේ මෙතන ඔයාගේ AdSense account එක link කරන්න පුළුවන්. මම ඉස්සරහට video එකක් අරන් ඉන්නම් ඔයාලට කොහොමද Google AdSense account එකක් හදාගන්නේ කියලා. හරි මෙච්චරයි. මම මෙතන save කරනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් දී print face එක වෙනස් වුණා. As a YouTube partner, you will be eligible to earn money from your videos, get creator support, and learn more. හරි. මෙතන ඔයාලට YouTube monetization policies කියලා තියෙනවා. ඒක කියලා බලන්න පුළුවන්. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයාලට YouTube එකට videos දාලා සල්ලි හොයන්න නම් ඔයාලට තියෙන්න ඕනේ මාස 12ක් ඇතුළත subscribers 1000 සහ public watch hours 4000. හරි. මාස 12ක් ඇතුළත කියන්නේ අවුරුද්දක් ඇතුළත. දැන් ඔයා channel එක හැදුවේ 2020 ජනවාරි කියලා. ඔව් 2020 ජනවාරි. ඒ කියන්නේ 2021 ජනවාරිදී ඔයාලා subscribers 1000ක් තියෙන්න ඕනේ. ඒ වගේම public watch hours 4000ක් තියෙන්නත් ඕනේ. දැන් ඔයාලා මාස 12ක් ඇතුළත මේක කරගන්න බැරි වුණා කියලා. දැන් ඔයා channel එක හදන්නේ 2020 ජනවාරි කියලා. 2020 ජනවාරි ඉඳන් ඔයාලා මාස 3ක් ඇතුළත subscribe 500ක් එනවා. හරි. එතකොට තව subscribe 1000 වෙන්න තව 500යි හදා ගන්නවා. හැබැයි තව මාස 9ක්ම ඔයා කිසිම වීඩියෝයක් දාන්න නැතුව හරි මොකක් හරි නිසා එක subscribe එකක්වත් එන්නේ නැහැ. හරි. එතකොට ඔයා channel එක හදලා අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ඔයා තව මාස 2 3කින් මාස 2 3ක් ඇතුළත ඉතුරු subscribe 500 ගත්තා කියලා ඔයාලට මේ 1000 සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද ඔයා එතකොට අවුරුද්දක් පැනලා. ඒ නිසා මෙයාලා කියන විදිහට ඔයා හරියටම මාස 12ක් ඇතුළතම subscribe 1000 complete කරන්න ඕනේ. ඒ වගේම public watch hours 4000 complete කරන්නත් ඕනේ. මොකද මේ public watch hours කියන්නේ කියලා කිව්වොත් YouTube එකේ video එකක් list කරන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. ඒක මම ඔයාලට තව in detail ඉස්සරහට කියන්නම්. දැනට මම පොඩි අදහසක් ගන්න කියන්නම්. ඔයා දාන video එක හැමෝටම බලන්න, කියන්නේ YouTube එකේ එන එක්කෙනෙක්ට search කරලා බලන්න දාන්න පුළුවන්. ඒක තමයි public video publish කරනවා කියලා කියන්නේ. Publicly video publish කරනවා කියලා කියන්නේ. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා වීඩියෝ එක ලිස්ට් කරන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයා ඒ link එක කාට හරි දුන්නොත් එයාට ඒ link එක හරහා එයිලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වීඩියෝ එක YouTube එකේ search කරලා බලන්න බෑ.
ඒවා තමකම තින විඩියෝ ප්‍රයිවට් දාන්න විඩියෝ එතකට වෙන කාටක් බලන්න වාගේ චැනල් වාගේ චැනල්ලකට ලොග් වෙලා කැනවාගේ මේල් පාසුවත් දීල චැනල්ලකට ලොග් වෙලා ඔයාට හෝ ඒ ලොගින්ස් තියෙන කාටහරි විතරයි බලන්නපුලො අන්න ඒ විඩියෝස් මේ මොනටයිසේෂන්වලට අදාළ වෙන්නේ නැහැ අර මං කලින් කිව්ව ලිස්ටඩ් වීඩියෝස් අදාළ වෙන්නේ නැහැ අර හැමෝටම YouTube එකට ඇවිල්ලා සර්ච් කරලා බලන්න පුළුවන් වීඩියෝස් එහෙම නැත්නම් පබ්ලික් වීඩියෝස් අන්න ඒවා විතරයි අදාළ වෙන්නේ හරි මම හිතනවා ඔයාලට තේරුණා කියලා එහෙනම් මම ආයෙ පාරක් තව කියන්න මොනිටයිසේෂන් ඔන් කරගන්න නම් ඔයාලට මාස 12ක් ඇතුළත සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් ඉන්න ඕනේ ඒ වගේම පබ්ලික් වොච් අවර්ස් 4000ක් කම්ප්ලීට් වෙන්න ඕනේ හරි එතකොට තමයි ඔයාලා එලිජිබල් වෙන්නේ මෙතන තියෙනවා notify me when I'm eligible ඔයාලට මෙතන තියෙනවා 0 subscribers මේ කියන වාගේ දැන් තියෙන subscribers count එක මෙතන බිඳුවයි මගේ subscribers කවුරුත් නැහැ නේ 1000ක් කෝඩි කියලා තියෙනවා ඒ වගේ මෙතන තියෙනවා public watch hours බිඳුවයි හරි ඔයාගේ channel එක හදාගෙන යද්දී ඔයාලට තේරෙයි මෙතන වැටෙනවා subscribers ගාන එතකොට ඔයාලට subscribers 100ක් හිටියොත් මෙතන වැටෙනවා 100යි කියලා එතකොට ඔයා public watch hours කොච්චර තියෙනවද බලලා ඒ ගානත් මෙතන වැටෙනවා මෙතන තියෙනවා notify me when I'm eligible මම ක්ලික් කරනවා මේ කියන්නේ එයාලා ඊමේල් එකක් හෝ මොකක් හරි මැසේජ් එකක් මාර්ගයෙන් මට දන්වනවා කියලා කියනවා මම මේ මොනිටයිසේෂන් එනේබල් වුණාට පස්සේ ඒ කියන්නේ එලිජිබල් වුණාට පස්සේ එයාලා මට දන්වනවා කියලා කියනවා ඒ නිසා මම ඒක ක්ලික් කරා හරි එයාලා කියනවා ඔව් we will send you an email when you are eligible to apply මොනිටයිසේෂන් එනේබල් වුණාට පස්සේ එයාලා මට ඊමේල් එකක් එවනවා කියලා කියනවා එලිජිබල් එලිජිබල් ගත්තට පස්සේ මට apply කරන්න පුළුවන් මම එතනින් යනවා Creator Studio Classic කියන එක. ඒ කියන්නේ මම යන්නේ පරණ ස්ටුඩියෝ එකට. YouTube එකේ පරණ ස්ටුඩියෝ එක. මෙතන මම හරි කැමති හේතුවක් දානවා. මම මෙතන අද කියන එක දානවා. ඒක සබ්මිට් කරනවා. ඔයාලට මේ පරණ ස්ටුඩියෝ එක උනත් කීල සෙටින්ග්ස් වෙනස් කරගන්න ඕන. හරි. මෙතන තියෙනවා ඔයාලට මේ channel එකෙන් YouTube එකෙන් ඔයාලට මේ channel එකට අදාළව YouTube එකෙන් දෙන හැම status and features මේ ඔක්කොම වගේ මෙතන තියෙනවා uploading you can upload or enable ආඩ videos upload කරන්න පුළුවන් ආඩ monetization become a partner through monetization by displaying ads on your videos හරි මම මෙතන enable කරන්න කලින් මම කිව්ව විදිහට හයිතර කලින් interface එකේම තමයි යන්නේ back කරනවා මට යන්න ඕනේ partner studio එකට live stream live stream මෙතන enable කරන්න පුළුවන්. හරි. මම ඔයාලට කියලා දෙන්නේ පුංචි දෙයක්. මෙන්න මේකේ වැදගත් කොටස. longer videos. upload videos longer than 15 minutes. මතක තියාගන්න ඔයා YouTube channel එකක් හදනවා නම් ඔයාගේ phone number එක verify කරන්න ඕන. එහෙම ඔයා phone number එක verify කරන්නේ නැත්නම් ඔයාට videos upload කරන්න පුළුවන් කියලා කියනවා මෙතනදී. හැබැයි ඔයාට upload කරන්න වෙන්නේ minutes 15ට අඩු videos විතරයි. ඒ නිසා ඔයා minutes 15ට වඩා වැඩි videos YouTube එකට upload කරන්න ඉතාලි ඉන්නවා නම් වාට phone number එක verify කරන්නම ඕන. හරි. එතකොට මම enable කියන එක click කරනවා. වාට පේනවා එතකොට account verification එකක් இல்ல. මම account verification එකේදී verifying your account by phone let's see you unlock additional features on YouTube. වාට YouTube එකේ features add කරගන්න නම් එහෙම නැත්නම් unlock කරගන්න නම් වාගේ phone එක verify කරන්න වෙනවා. ලංකාවට මොනිටයිසේෂන් එනේබල් නැහැ. හැබැයි වාට මොනිටයිසේෂන් එනේබල් නැති වුණාද? YouTube තියෙනවනේ ලංකාවට. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මොනිටයිසේෂන් සහ YouTube කියන්නේ දෙකක්. ඒක හොඳට මතක තියාගන්න. YouTube කියන්නේ platform එක. මොනිටයිසේෂන් කියන්නේ YouTube එකේ සල්ලි හොයන්න තියෙන විදිහ. හරි මම මෙතන country එක තියෙනවා ශ්‍රී ලංකා කියලා. ප්‍රශ්න නැහැ. ඊටසේ මෙතන තියෙනවා how should we deliver the verification code to you? වාට කොහොමද verification code එක දෙන්නේ කියලා. ඊටසේ මෙතන තියෙනවා call me with an automated voice message. එයාලා කෝල් කරලා හරි එහෙම නැත්නම් text me the verification code. කෝල් එකකින් හරි එහෙම නැත්නම් text එකක් හරි message එකක් කරලා හරි account එක verify කරගන්න පුළුවන්. හරි. මෙතන මම click කරනවා මේක. text me the verification code. which language should be used to send you the verification code? හරි මෙතන default තියෙනවා english කියලා. ප්‍රශ්න නැහැ. හරි වට මම කියන්නම් මෙතන වැදගත් දෙයක් තියෙනවා. මෙතන තියෙන ඉම්පෝර්ටන්ට් කියලා up to 2 accounts can be verified per phone number per year. මෙයාලා කියනවා අවුරුද්දක් ඇතුළත වාට එක ෆෝන් නම්බර් එකකට verify කරන්න පුළුවන් YouTube channel දෙකයි කියලා. ඔව් මම ඒක කරලා බැලුවා මගේ ඇත්ත channel එකේ තියෙන Google account එකට තව
චැනල්ලය හදන්න බැලවා ඒ නම්බැගරම හදන්න දින්න නෑ යාලා ගැන ටෙක්ස් මසේජයක් මාරින් හදන්න දින්න නෑ නිසා මතදයාගන්න යාල කියනෙට කවරුද්දක් කතුලතු අර ෆෝන් එකට වාගේ එක ෆෝන් නම්බ එක රිපයි කරන්න පුලන්න චැනල් දෙකක් විදර ප්‍රශයක් නෑවාගේ ගෙදර ඕන කෙනෙක්ගේ ෆෝන් නම්බැ කරගෙන රිපයි කරන්න පුල මේ නම්බ එකය ඉස්සරහට මූුණක් වෙන්නේ නෑ මට මෙච්චර කාලෙක මූුණක් කළා නෑ එක්ම්පල ඇතින අඩ බින්දුවත් එක්ම ටයි් කරලා කන්නු සබමික් කරන්න පුළුවන් එහෙමනත්තම් වාට එක ෆෝන් නම්බ එකට චැනල් ගොඩ හදන්න කෙනවාල තින ෆෝ නම්බයක් විතරයිනවා කැමති නැත මට ගැර නම්බ ස්ථානවා මෙ මේ වැඩි ගන්නපු කෝල් මී විත්තැන් ඔටෝමේට පිස් මැසි් බලාන්න පුළුවන් ගෙට ෆෝන් රෙඩි ද ටෝමේට කෝල් වොයිස් කෝල් තිබි මේට් ඔන්ලි වන්ස් ඇන් ඕල් මෝස් ඉමීඩියටලි ආටය සබමිටිය ෆෝ නම්බ මෙයාල කියනම් මේ කෝල්ල එක පාරම අරගන්න හොඳ රහගෙන නම්බ එක මතක තියාගන්න මෙලව් ඒ වගේ මං මෙහෙම තමයි මගේ චැනල්ලක් චැනල්ලයක් පෙරිෆයි කරේ එයාලා එක පාරයි කෝල් කරන්න හැබැයි දෙපාරක් කියනවා කෝඩ් එක ඉංගලිශලින් කියන්නේ ප්‍රශයන වාර කෝඩ්ඩ ලියාගන්න පුළුව එහම කළලාට මෙතන වෙරිෆයි කරගන්න පුළුවන් සබමිට් කරාම මෙතන මේක කලික් කරලා සබමිට් කන්ෆර්ම් කරලා ෆෝන් නම්බ එක දීල සබමිට් කරන්න එතකොට වොයිස් කොල්ල ගෙනවා එහෙමනත් ටෙක්ස් මැසේජ්ජක් මාර්ගෙන් මේ දිරි වුණත් දාගන්න පුළුවන් පාලේ ස්ටෙප් එක ෆලෝ කරන්න මොකර ප්‍රශ්නයක් වුණත් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එක මට කියන්න එහෙමනත් මගේ ෆේස්බුක් පේජ් එක හරහා මට මැසේජ්ජක් කරන්න මම උත්තර දෙන්නම් හරි ඒ මොබයිල් වෙරිෆයි කරගත්තට පස්සේ මෙතනට වෙරිෆයි කියලා ටික් එකක් වැටෙනවා මෙහෙම නෙමෙයි ප්‍රශ්න විනාඩි 15ට වඩා වැඩි වීඩියෝ සනත්වාට දාන්න පුළුවන් මොබයිල් නම්බර් එක වෙරිෆයි කරාට පස්සේ ඔයාලා ලයිව් ස්ට්‍රීමින් උනත් ගන්න පුළුවන් ඒතොර මේකත් ලයිව් ස්ට්‍රීම් කියන එකත් එනේබල් කියලා වැටේ මෙන්න මේ වගේම සහ ලොංග වීඩියෝස් කියන එකත් එනේබල් වෙයි හරි එච්චරයි මට කියන්න ඕනේ උනේ මෙතන වට පේනවා unlisted and private videos මම කලින් කිව්ව දේම තමයි හරි YouTube channel එකක් හදාගන්නේ මෙන්න මේ මයි 2020න් පස්සේ කලින් නම් අර ෆෝන් නම්බර්ස් ප්‍රශ්න තිබෙනවා වාට ඕන channel ගන්න ෆෝන් නම්බර් එකට හදාගන්න පුළුවන්කම තිබ්බා ආ තව දෙයක් වාට මතක තියාගන්න ඔයාගේ Gmail account එකට වාට හදන්න පුළුවන් YouTube channel 50ක් විතරයි ඒ කියන්නේ ඔයාගේ Gmail එකට අදාළව YouTube channel එකක් තියෙනවා ඒකත් ඇතුළත් වාට හදන්න පුළුවන් YouTube channel 50ක් විතරයි ඒකත් හොඳට මතක තියාගන්න කලින් තිබ්බේ මේ ගාන 15ක් කියලා YouTube එකෙන් මේ ගාන වැඩි කරලා තියෙන එක හොඳයි. අට ඒ නිසා channel කීපයක් තියාගන්න Gmail account කීපයක් ඕනේ නැහැ. වාගේ එක Gmail account එකෙන්ම channel ඔක්කොම manage කරන්න පුළුවන්. හරි මම මේකේ තව කොටසක් කියනවා ඒකත් මම කියලා දෙන්න. මමට මුලින්ම පෙන්නන්න වා YouTube එකේ ගිරවස කොහොමද ආව channel එක පෙන්වන්නේ කියලා. youtube.com follow කරනවා. ඊපස්සේ මෙතන channel එකේ icon එක click කරන්න. චැනල් කියලා කලික් කරන්න හරි මේ විදිහට තමයි ඔයාගේ චැනල් එක පෙන්වන්නේ ඔයාලට දැනටමත් YouTube චැනල් එක තියෙන එක නම් ඔයා තව චැනල් එකක් හදාගන්න කොහොමද හරි ඔයාලට කරන්න තියෙන ලේසියම මෙතන කස්ටමයිස් චැනල් කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ icon එක ක්ලික් කරන්න icon එක ක්ලික් කළා මෙතන more accounts කියන එක ක්ලික් කරන්න මට පේනවා මේ තියෙන මගේ හදපු channel එක retop test සහ මේ තියෙන මගේ gmail එකට අදාළව තියෙන channel එක මට මෙතනින් create new channel දීලා ආයි පරණ විදියටම පරණ process එකටම channel එකේ නමක් දීලා create කරලා කලින් විදියටම channel එකක් හදාගන්න පුළුවන් මම ඒ process එක කරන්න යන්නේ නැහැ හරි එහෙනම් 2020 ජනවාරි වල ඉඳන් YouTube channel එකක් හදාගන්න කොහොමද කියලා මම මුලින්ම සරලම කියලා දුන්නා සමහරට වීඩියෝ එක දිග ඇති සමහරට දැනටමත් channel එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති අලුත් අප්ඩේට් එකෙන් පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි අර මං කලින් කිව්වා වගේ ළමයින් සඳහා කරන content වල යාලා ඇඩ් දෙන්නේ නැහැ live chat දෙන්නේ නැහැ සහ comment දෙන්නේ නැහැ මේ features ඔක්කොම off කරලා තියෙන්නේ ඉතින් ඇඩ් දෙන්නේ නැත්නම් අපිට කියන්නේ YouTube එකෙන් earn කරන්න බෑ තව දෙයක් කියන්න ඕනේ ඔයා සල්ලි හොයන්න විතරක් බලාගෙන YouTube එකෙන් ඉඳලා ඉන්නවා නම් මේ වැඩේ කරන්න එපා එන්නත් ඔයාලා මේකේ පානවා ඉතින් හිතලා බලන්න subscribers ලා 1000ක් සහ watch hours 4000. ඒ කියන්නේ මිනිත්තු වලින් ගත්තොත් මිනිත්තු 240000. ආ complete කරගන්න ඕනේ. මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා වා සල්ලි හොයාගන්න විතරක් බලාගෙන ඉනවනම් මේ වැඩේ කරන්න බා වාට අනිවාර්යෙන් මේක ඉපානවා.
හොඳ කටෙන්් බල චැනල්ලයක් කරන්න සහ අනිත්තාගේවා කොපි කල කරන්න එන්නවා උනතු අඩය එපාවේ පාට පැත්කුත් නැතිවේ වාගේම කියලා අටය හදාගන්න යුරුප් චැනල්ලක් කරන්න මහලොකු දෙවල් තියෙන් ඔන්නෑ වර් සාමාන්‍ය ෆෝන් එකක් මාත්ම කරන්න ෆෝන එක සහම නත්තන් ස්ක්‍රීන් රෙකෝඩයක් කරන්න පුලොන් සොෆ්ටය තිබන වාර් චැනල්ලයක් කරන යන්න පුලු මංසරහට කියලා දෙන්න වා කොමද චැනල්ලයක් හදාගන්න දවම් පෙන්නවා පට කැමති කටෙන්් එකක් වා කොමද දාන්න නත්තං මංසරහට වලට කියල දෙන්න කොම YouTube එකට වීඩියක් අප්ලෝඩ් කරන්න වාලා කටෙට් දාන්නේ වගේම තම්නිල්ලයක් හදන්න කොමද සහ YouTubeබෙන් සල්ලි උපයන්න පුළුවන් අවස්ථා හලා හිතනවා නම් YouTubeෙන් සල්ලි උපයන්න පුළුවන් වීඩියෝස් දාලා ඇ්ලේ කරලා මොනටයිසේෂන් වලින් විතර කියලා නෑ හෙම නෙමයි YouTubeෙන් ඉටඩක් ගොඩක් අවස්ථාවලට උදා වෙන වල් හරියට චැනල්ලෙක් කරන්නවාන ඒවගේ දේවලත් එක මංසර විඩිය කරන්නන්න චලක් සබස්ක්‍රයිප් ලත සබස්ක්‍රයිප් කරන්න වගේ හැපතින නොටිපේෂන් බෙල්ලයි එක ක්ලික් කරන්න එනම් ඊළඟ විඩියගෙන් හම්බ එක හැමෝටම ජයවා.